ගෞරවයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්නේ විශේෂයෙන් මේ රටේ ආර්ථිකයට, මේ රටේ සෞඛ්‍ය පද්ධතියට දැඩි බලපෑමක් එල්ල කරන්න පුළුවන්. ඒ වගේම මෙච්චර දවසක් හැංගිලා තිබිච්ච කාරණයක් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්න. මේක මෙච්චර දවසක් හැංගිලා තිබිලා එළියට ආවේ මේ ඊයේ පෙරේදා. ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම සෞඛ්‍ය ලේකම්තුමියට අපි ස්තුතිවන්ත වෙන්න ඕන මේ කියන කාරණේ රටට හෙළිදරව් කිරීම සම්බන්ධයෙන්. අපි දන්නවා සයිටම් ආයතනය සම්බන්ධයෙන් මේ මතුවලා තිබිච්ච ප්‍රශ්න තාමත් සම්පූර්ණයෙන්ම ඉවර වෙලා නැහැ. රජයේ වෛද්‍යාරින් සංගමයේ ඇතුළු ඒ පාර්ශවයට පුළුවන්කම ලැබුණා. රටට ජයග්‍රහණය ලබා දෙමින් පාර්ලිමේන්තු පනතක් කරහා සයිටම් ආයතනය අහෝසි කරන තැනට මේ රටේ පාලකයන්ව අරගෙන යන්නේ. ඒ හරහා මේ රට තුල බිහිවෙන වෛද්‍යවරු, සුදුසුකම් සහිත වෛද්‍යවරු කියන ඒ සහතිකයේ ඇතුව විශ්වාසයක් ඇතුව ප්‍රතිකාර ගන්න පුළුවන් තැනට ජනතාවට ඒ විශ්වාසය ඇති කරන්න, රෝගී ජනතාවගේ ජීවිත සුරක්ෂිතතාවය ඇති කරන්න අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරන්න ඒ හරහා අපිට පුළුවන්කම ලැබුණා. ඒක සයිටම් එක දිගටම පැවතුනා නම් වෙන්න ගියේ මේ රටේ ජනතාවගේ ජීවිතවල අනාගතය පිළිබඳ ප්‍රශ්නයක් තමයි නිර්මාණය වෙන්න ගියේ. ඒතර ඒක අපිට වළක්වන්න පුළුවන්කම ලැබුණා. අපි දැක්කා සයිටම් ආයතනයේ මේ සයිටම් අයිතිකාර නෙවිල් ප්‍රනාන්දු මහත්මයාට අයිති මේ ව්‍යාපාරය තුළ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස උනේ වෛද්‍ය පීඨය. ඒක දෙවෙනි කෑල්ල උනේ, එහෙම නැත්නම් දෙවෙනි කොටස උනේ මේ වෛද්‍ය පීඨය කියන මේ ආයතනයට අනුබද්ධව පිහිටවල තිබිච්ච නෙවිල් ප්‍රනාන්දු රෝහල. අපි දැක්කා සයිටම් වෛද්‍ය පීඨය ලෝකෙ කිසිම වෛද්‍ය පීඨයක් නොකරන විදිහට අවුරුද්දට කණ්ඩායම් දෙක ගානේ බදවගත්තා. ඒ හින්දා තමයි මේ 2009-10 ඉඳන් අවුරුදු 5-6ක් ඇතුළත කණ්ඩායම් 14ක් මේ ප්‍රශ්නේ ඉවර වෙන මොහොත වෙනකොට සයිටම් එක ඇතුළේ හිටියේ. මොකද අවුරුදු 8 ඇතුළත කණ්ඩායම් 14ක් කිසිම වෛද්‍ය පීඨයක ලෝකෙ හැම වෙලා නැහැ. ඇයි එහෙම අවුරුද්දට දෙපාර ගානේ ගන්න සිද්ධ වුනේ? ඒ අයගේ එකම පරමාර්ථය මුදල් ලිපීම වෙච්ච හින්දා. ඒ හින්දා අර ප්‍රමිතියන් නිර්ණායක ඒවා සේරම පැත්තකට දාලා බඳවා ගැනීම දිගටම කළා. මොකද එහෙම බඳවගත්තේ මේක ළමයෙක්ගෙන් අවසාන කාලේ නු රුපියල් මිලියන 12 කියන ලක්ෂ 120ක් දක්වා ඒ වගේ මුදලක් අය කරගන්න නෙවිල් ප්‍රනාන්දු මුදලාලිට හම්බුණා. ඒ අනුව මේ ශිෂ්‍යෝ 1000කට ආසන් ප්‍රමාණයක් බඳවා ගැනීම හරහා රුපියල් මිලියන 120 දක්වා, රුපියල් මිලියන 12 දක්වා, ලක්ෂ 120 දක්වා ලබා ගැනීම හරහා නෙවිල් ප්‍රනාන්දු මහත්මයා, ඒ කියන්නේ සයිට අයිතිකාර මුදලාලි මහත්මයා රුපියල් බිලියන 100 ගානක ලාභයක් උපයගෙන තිබුණා. නමුත් ආරම්භයේ ඉඳන්ම දිගටම අපි දැකපු දේ තමයි සයිටම් අයිතිකාර නෙවිල් ප්‍රනාන්දු මහත්මයාගේ ව්‍යාපාරයේ දෙවෙනි කොටස වෙච්ච රෝහලෙන් දිගටම පාඩු ලැබුවා. ඇයි ඒ රෝහලට රෝගීන් ආවේ නැහැ? එහෙනම් රෝහලේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න තිබුණා. ඒතර රෝගීන් ආපු නැති මේ පෞද්ගලික රෝහලෙන් ආදායමක් ලබන්න නෙවිල් ප්‍රනාන්දු මහත්මයාට බැරි වුණා. ඒ නිසා දිගටම අර ශිෂ්‍යයන්ගෙන් අය කරු මුදල් වල ලැබිච්ච ආදායම පාවිච්චි කරලා තමයි රෝහල නඩත්තු කරගෙන ගියේ. මොකද රාජසේනාරත් ඇමතිවරයා කළේ 2017 අවුරුද්දේදී, එතකොට සයිට මහෞස් වෙලා තිබුණේ නැහැ. රාජසේනාරත් ඇමතිවරයා දේශපාලන අත්නෝමතික භාවයේ උපරිමයට ගිහිල්ලා කරපු දේ තමයි නෙවිල් ප්‍රනාන්දු මහත්තයා ලාභ පිට පවත්වාගෙන ගිය සයිටම් වෛද්‍ය පීඨයේ දිගටම නෙවිල් ප්‍රනාන්දු මහත්තයාටම පවත්ව ගන්න ඉඩ දීලා නෙවිල් ප්‍රනාන්දු මහත්තයා පාඩු පිට පවත්වාගෙන ගිය රෝහලේ පාඩුව රජය බාරගත්තා. එහෙම නැත්නම් රජය ඒකේ නඩත්තුව කරන්නම් කියලා අර ලාභ පිට පවත්වාගෙන යන ව්‍යාපාරය ඒ විදිහටම කරගෙන යන්න දීලා ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමක්, නිවේදනය වීමක් රාජසේනාරත් ඇමතිවරයා කළා. අපි මේ රෝහල බාර ගන්නවා කියලා නිවේදනය කළා. රජයේ වෛද්‍යාරික සංගමයේ විදිහට අපි මුලින්දම මේ ගනුදෙනුවේ සකසහිත භාවයක් දැක්කා. මොකද මේ පෞද්ගලික ව්‍යාපාරයක්, මේ පෞද්ගලික ව්‍යාපාරයක් සම්බන්ධයෙන් මේ විදිහට අසාමාන්‍ය ලැදියාවකින් ඇමතිවරේ කටයුතු කරනකොට අපි මේ ලංකාවේ ජීවත් වෙන්නේ, ඒ ඇමතිවරයාගේ යටි අරමුණු මොනවාද, ඒවා බොහොම එළිපිට අපිට පේන්න තියෙන දේවල්. ඒ නිසා රජයේ වෛද්‍යාරික සංගමයේ අපි වගකීතු සංගමයක් විදිහට
තොරතුරු දැන ගැනීම පනත යටතේ මේ සැක සහිත ගණඳුනුව සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලුවා, මේ ගිවිසුම සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලුවා සෞඛ්‍ය ලේකම්ගේ. තොර ඒ සෞඛ්‍ය ලේකම් අපිට එවපු තොරතුරු හරහා බොහෝ දේවල්, එහෙම නැත්නම් සියලුම දේවල් නිරාවරණය වෙන්න පටන් ගත්තා. තොර අපි ඉල්ලුවාම මේක රජයට පවර ගත්තා නම් ගිවිසුමක් තියෙන්න ඕනේ, ගිවිසුමේ පිටපතක් අපිට දෙන්න කියලා අපිට ආව මේ තනි පිටුවක ලියවිල්ල. මේ තියෙන ලෙටර් ඔෆ් ඉන්ටෙන්ට්, එහෙම නැත්නම් කැමැත්ත පළ කිරීමේ, එහෙම නැත්නම් අභිමතයේ අභිලාෂයේ පළ කිරීමේ කොළ කෑල්ලක්. අභිලාෂයේ පළ කිරීමේ කොළ කෑල්ලක්, කැමැත්ත පළ. කවුද මේකට අසං කළ තියෙන්නේ? සයිටම් එකේ අයිතිකාර නෙවිල් ප්‍රනාන්දු මහත්තයා අසං කළ තියෙනවා. සයිටම් එක මේ ආයතනය හදන්න, රෝහල ගොඩනගන්න ණය ගත්තේ ලංකා බැංකුවෙන්. ඒතකොට ලංකා බැංකුවේ සාමාන්‍ය අධිකාරිය අසං කළ තියෙනවා. දැන් මේ කියන විදිහට මේ රෝහල පවර ගන්න යන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒතර සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම් අත්සන් කළා තියෙනවා. මොකද්ද මේ ගිවිසුමේ තියෙන, එහෙම නැත්නම් මේ ලිපියේ තියෙන, මේ තනි පිටේ ලියුමනේ ලියුමේ තියෙන කොන්දේසි? කොන්දේසි තමයි කවදාහරි දවසක, දිනයක් විශේෂිත කළා නැහැ, කවදාහරි දවසක මෙන්න මේ කියන පාර්ශව තුනම. කවුද? ලංකා බැංකුව, නෙවිල් ප්‍රනාන්දු මහත්තයා, සෞඛ්‍ය අමාත්‍යාංශය. මෙන්න මේ කියන කණ්ඩායම් තුනටම එකඟ වෙන්න පුළුවන්. තුනටම එකඟ වෙන්න පුළුවන් වුණොත් විතරයි, තුනටම එකඟ වෙන්න පුළුවන් කොන්දේසි සහිතව සකස් වෙන විධිමත් ගිවිසුමක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. කැබිනට් මණ්ඩලය ඒක අනුමත වුණාට පස්සේ තමයි රජයට පැවරීමක් සිද්ධ වෙන්නේ. ඒතර ඒක ඉතාම පැහැදිලිව මේක නීතිපතිවරයා දක්වා ගිහිල්ලා තිනවා. මේ වෙනකොට ජනාධිපති කමිෂන් සභාව ඉස්සරහා මේක ප්‍රශ්න කිරීමට ලක් වෙනවා. එතකොට මේක තමයි දැනට අස්සන් වෙලා තියෙන තනි පිටේ කොළ කෑල්ල. එතකොට මේ අභිලාෂය, එහෙම නැත්නම් කැමැත්ත පිරිකිරීමේ ලිපිය අනුව එළි වෙන දේවල් ගොඩක් තියෙනවා. එතකොට ඒ හරහා එළි වුණ දේ තමයි මේ දක්වා, මේ කියන මොහොතේ ඉඳන් අද දක්වාම රජයට පවරා ගැනීම සඳහා කිසිම විධිමත් ගිවිසුමක් මේ රෝහල සම්බන්ධයෙන් නැහැ කියන එක. ඒක ඉතාම පැහැදිලි. ඒක කවුරුවත් ඒ සම්බන්ධයෙන් අභියෝගයට ලක් කරන්නේ නැහැ. අඩුම ගානේ ඇමතිවරයාවත්, ඔය කටමැත දොඩවන ඇමතිවරයාවත් මේ වෙනකන් අභියෝගයට ලක් කළා නැහැ ගිවිසුමක් තියෙනවා කියලා. එහෙම කරන්න බෑ, මොකද එහෙම ගිවිසුමක් නැහැ. ඒ අනුව ඒක කියවෙන විදිහට ඉදිරියේදී ලංකා බැංකුව සයිටම් ආයතනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයන පාර්ශ්ව තුනම එකඟ වන කොන්දේසි මත පමණක්, අර මං කියපු විදිහට හරි වැදගත්, ඒ කොන්දේසි මත පමණක් සකස් වෙන. එහෙම නැත්නම් පිටායට මේකට බලපෑම් කරන්න බෑ. අර තුන්ගොල්ලම එකතු වෙන්න ඕන, එකඟ වෙන්න ඕන. ගිවිසුම සදා ප්‍රකාශ කරන ලිපියකට තමයි අත්සන් කළේ. තුන්වෙනි කාරණේ තමයි පවරා ගැනීමක් සිදු නොකලට අවිධිමත් කැබිනට් පත්‍රිකා හරහා අපි දැක්කා සයිටම් එක ගොඩ දාන්න, සයිටම් වෛද්‍ය පීඨේ ගොඩ දාන්න SB දසානායක උසස් අධ්‍යාපන ඇමතිරෝ කොච්චර දත කෑවද කියලා. අපි දැක්කා අර මාසික වාර ප්‍රකාශන වගේ ගැසට් නිවේදන පළ කළා. ගැසට් පිට ගැසට් ගැහුවා, දේශපාලන අත්නෝමතික භාවය පාවිච්චි කළා. නෙවිල් ප්‍රනාන්දු මහත්තයාගේ සයිටම් ආයතනයේ ගොඩ දාන්න SB දසානායක ඇමතිවරයා. ඒකට දෙවෙනි වෙන්නේ නැතුව රාජසේන රත් ඇමතිවරයා නෙවිල් ප්‍රනාන්දු මුදලාලි මහත්තයාගේ ව්‍යාපාරය ගොඩ දාන්න කැබිනට් පත්‍රිකා පිට කැබිනට් පත්‍රිකා ගැහුවා. එකක් ගහනවා 2017 හයවෙනි මාසේ, තව එකක් ගහනවා හත්වෙනි මාසේ, තව එකක් ගහනවා අටවෙනි මාසේ. ආයෙ අවුරුදු දෙකක් ගිහිල්ලා මතක් වෙනවා වැඩේ හරි ගියේ නැහැ කියලා. ආයෙ 2019 පෙබ්‍රවාරි මාසේ ගහනවා. දැන් මේ එකම වැඩේට කැබිනට් පත්‍රිකා පිට කැබිනට් පත්‍රිකා ගහනවා. ඇයි මෙහෙම ගහන්න සිද්ධ වෙලා තියෙන්නේ? අපි ඉතාම වගකීමෙන් කියනවා මේ තියෙන්නේ 2017 කැබිනට් පත්‍රිකාව. මේ කැබිනට් පත්‍රිකාව තමුන්හන්සලා බලන්න. මේ කැබිනට් පත්‍රිකාව ඉතාම සුවිශේෂයි. මේ කැබිනට් පත්‍රිකාවේ කියනවා රාජසේනාත් ඇමතිවරයා කැබිනට් එකට ඉදිරිපත් කළා මෙන්න මේ වගේ දෙයක්. මම ඉදිරිපත් කරනම් කැබිනට් පත්‍රිකාව. මේ තියෙන්නේ කැබිනට් පත්‍රිකාව. කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් 2017 7/22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිට මාධ්‍ය ප්‍රකාශය. එතකොට මේ මෙන්න මේ කැබිනට් පත්‍රිකාවේ මාධ්‍ය ප්‍රකාශය හරහා මෙහෙම දෙයක් කියනවා. මාළඹේ වෛද්‍ය නෙවිල් ප්‍රාස ශික්ෂණ රෝහල සේවා පවත්වා ගැනීම පිණිස පාලක මණ්ඩලය පත් කිරීම තමයි උද්ෘතයේ තියෙන්නේ. ඒක ඇතුළේ මෙහෙම එකක් කියනවා. ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල ස්ථාපනය කර ඇති අන්දමට පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපනය කළ යුතුව තිබේ. මේක රජයට ගන්න කලින් පනතකින් ස්ථාපනය කරන්න ඕන. කවදද මේ කියන්නේ? 2017 හත්වෙනි මාසේ. දැන් 2019 හත්වෙනි මාසේ. අවුරුදු දෙකක් ගියා, පනතක කෙටුම් පතක්වත් නැහැ. සල්ලි යනවා මහජනතාවගේ මුදල්. ඊළඟට මේකේ වැදගත් දෙයක් කියනවා. 2017 වර්ෂය සඳහා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත වෙන් කර ඇති ප්‍රතිපාදන
මේ අය ස්පෙසිෆයි කරනවා විශේෂණය කරනවා 2017 වර්ෂය සඳහා කියලා. අමාත්‍යාංශයට ප්‍රතිපාදන කළමනාකරණය කරගනිමින් මෙම රෝහලේ මෙහෙයුම් වේදම් සඳහා මාසයකට රුපියල් මිලියන 200 බැගින්. මේ කියන්නේ අපි නෙමේ රාජසේනාත් කැබිනට් පත්‍රිකාව හරහා 2017 අවුරුද්දට සෞඛ්‍ය අමාත්‍යාංශයට ආවුත් ප්‍රතිපාදන පාවිච්චි කළා මේ රෝහලේ නඩත්තුව වෙනුවෙන් රුපියල් මිලියන 200 ගානේ මාසයකට වියදම් කරන්න අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනවා. මොකද්ද මේ හරහා කියවෙන්නේ? 2017 වර්ෂය සඳහා වියදම් කරන්න තමයි අපි මේ කැබිනට් පත්‍රිකාව අභියෝගයට ලක් කරනවා. නමුත් එහෙම අභියෝගයට ලක් කළත් මේ කැබිනට් පත්‍රිකාව හරි කියලා කියන රාජසේනාරත්න පවා අනුමැතිය අරන් තියෙන 2014 විතරයි. එවනම් 2018 අවුරුද්දට අමාත්‍යාංශයේ සල්ලි සයිටම් එකට යව්වේ, නෙවිල් ප්‍රනාන්දු මහත්තයාට යව්වේ මොන පදනමකින්ද? 2019 දැන් අවුරුද්ද භාගයක් ගෙවිලා ඉවරයි. මොන පදනමින්ද නෙවිල් ප්‍රනාන්දු මුදලාලිට අපේ රටේ අහිංසක මිනිස්සු ගෙවන බදු මුදල් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පොම්ප කළේ? කැබිනට් පත්‍රිකාවක්වත් නැතුව අඩුම ගන්න. 2017 වර්ෂයට පමණයි කැබිනට් අනුමැතිය ඇවිල්ලා තියෙන්නේ. ඒක අපි ඉතාම විශේෂයෙන් අපි පහුගිය සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දුන්නා. එතෙන්දී අපි ඉල්ලුවේ මේ සම්බන්ධ විශේෂ අවධානය යොමු කරන්න. මොන ප්‍රතිපාදනයටද, මොන බලපුලුවන් කාර්යයට කම යටතේද මේ විදිහට සල්ලි යොමු කරන්නේ? කැබිනට් පත්‍රිකාව නිවැරදි කියලා හිතුවත් 2014 විතරයි දීලා තියෙන්නේ. ඒතර මේ බරපතල කාරණේ සම්බන්ධයෙන් අපි මේ වෙනකොට අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරලා තියෙනවා. මේ රටේ විගණකාධිපතිතුමාට පැමිණිලි කරලා තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරලා තියෙනවා. පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසියට පැමිණිලි කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට පැමිණිලි කරලා තියෙනවා. ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරලා තියෙනවා. ඒ සියල්ලම අපි දන්න විදිහට යම් යම් ක්‍රියාමාර්ග මේ සම්බන්ධයෙන් මේ වෙනකොට ගැනමින් ඉන්නවා. විශේෂයෙන්ම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ ඒ සම්බන්ධ යම් ඉදිරි පියවරක් තියලා තියෙනවා. ඒ අනුව තමයි සෞඛ්‍ය ලේකම්වරියව කැඳවන්නේ ජනාධිපති කොමිෂන් සභාවට. නිවිල් ප්‍රනාන්දු රෝහල පෞද්ගලික රෝහලක් කියන එක පිළිගන්න සිද්ධ වෙනවා සෞඛ්‍ය ලේකම්වරියට ජනාධිපති කොමිෂන් සභාවේ ප්‍රශ්න කිරීම හමුවේ. එතන මේ තියෙන්නේ සෞඛ්‍ය ලේකම්වරිය ජනාධිපති කොමිෂන් සභාවට දුන්න කට උත්තරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාව නිකුත් කරපු ප්‍රවෘත්ති නිවේදනය. කවුරුවත් නෙමෙයි මේ නිකුත් නිවේදනය නිකුත් කරන්නේ, අපි කවුරුවත් නෙමෙයි, ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රවෘත්ති නිවේදනය සෞඛ්‍ය ලේකම්ගේ සාක්ෂිය. ඉතින් ඉතාම පැහැදිලිව කියනවා තවමත් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට අයිතියක් නොමැති බවත්, එය පෞද්ගලික රෝහලක් බව තමන් පිළිගන්නා බවත් සෞඛ්‍ය ලේකම්වරිය ප්‍රකාශ කළා. ලංකා බැංකුවෙන් නෙවිල් ප්‍රනාන්දු මහතා ලබාගෙන ඇති ණය මුදල් රජයෙන් ගෙවන බව සහ, හරි වැදගත් මේක ඇල්ල, ලංකා බැංකුවෙන් නෙවිල් ප්‍රනාන්දු මහත්තය අරගෙන තියෙන ණය මුදල් රජයෙන් ගෙවන බව සහ රෝහලේ සියලුම වේදම් මේ වෙනිට රජය ගෙවන බව පිළිගන්නාලද? දැන් මේකට අපි දන්නවා සෞඛ්‍ය ලේකම් මේකේ සමහර කෑලි අතුරු වෙලා නැහැ කියලා ආයි උත්තරයක් යවුවා ජනාධිපති කොමිෂමට. ඒකට අනුව ජනාධිපති කොමිෂමෙන් නැවත මේ සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් කළා. එතෙන්දී ඉතාම පැහැදිලිව කියනවා ජනාධිපති කොමිෂම අඩුම ගානේ ඉඩමවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වෙනකොට අරගෙන නැහැ නෙවිල් ප්‍රනාන්දු. ඒකත් වෙනත් පාර්ශ්වයකට අයිති තියෙනවා. එතකොට මේ සියල්ල හරහා ජනාධිපති ලේකම් කාර්යාලයේ මේ ප්‍රකාශනයේ සියල්ල හරහා පැහැදිලි වෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි නෙවිල් ප්‍රනාන්දු රෝහල තාමත් පෞද්ගලික රෝහලක්. ඒකේ අයිතිකාරත්වය තියෙන්නේ නෙවිල් ප්‍රනාන්දු මහත්තයාටද නැත්නම් වෙන කෙනෙකුටද කියන ප්‍රශ්නේ තමයි අද මතුවෙලා තියෙන ප්‍රශ්නේ. මොකද නෙවිල් ප්‍රනාන්දු මහත්තයා මේ රෝහල විකුණන්න දැන්නීමක් දැම්මා. දැන් රාජසේනරත්න ඇමතිවරයා මේ රෝහල රජයට ගත්තා කියලා කිව්වේ 2017 අගෝස්තු පළවෙනිදා. එතකොට ඒක කියලා මාස 6ක් 7ක් යනකොට නෙවිල් ප්‍රනාන්දු මහත්තයා අයිලන්ඩ් පත්තරේ 2018 මාර්තු 7 වෙනිදා දැන්වීමක් දානවා මේ රජයට ගත්තයි කියලා රාජසේනරත්න කියන රෝහල විකුණන්න. අපි දන්නේ නැති කාරණේ තමයි එහෙමනම් මේක විකුණලා දන්නේ නැහැ. ඒතර අපි විශේෂයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අපි ඉල්ලුවේ පහුගිය සතියේ වහාම හොයලා බලන්න. සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට යන්න. කාගේ යටතේද මේ ලියාපදිංචි තියෙන්නේ? මේ රෝහලේ අයිතිය දැන් කා සතුද? ඒක වෙනත් මොනවා හරි සමාගමකටද අයිති වෙන්නේ? එමනම් ණය මුදල ගෙවන්නේ ඒ අයද? එහෙම නැත්නම් ණය මුදල ගෙවන්නේ රජයේද? මේකක්වත් අද ඉලි වෙලා නැහැ. කවුරුවත් කතා කරන්නේ නැහැ. ඒ නිසා මේ රටේ ජනතාවගේ මුදල් තමයි මේ විදිහට විනාශ වෙමින් යන්නේ. ඒ නිසා අපි දන්නේ නැහැ කාටද මේ රෝහල මේ මොහොතේදී අයිති කියලා. එක දෙයක් පැහැදිලි, රජයට නෙමෙයි අයිති. ඇයි මං එහෙම කියන්නේ?
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරනවා. මේ තියෙන්නේ 2017 9/10 වෙනිදා නෙවිල් ප්‍රනාද රෝහලේ ගත්ත අලුතම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා නිකුත් කරන ප්‍රවෘත්ති නිවේදනය. එතන මේ නිවේදනයේ තියෙනවා මේ අනුව මෙම රෝහල වෛද්‍ය නෙවිල් ප්‍රනාද ශික්ෂණ රෝහල නමින් පවත්වා ගන්නේ වෛද්‍ය නෙවිල් ප්‍රනාද මහතා විසින් රජයට අය කරන රජයට කරලාද රුපියල් බිලියන 3.5ක වටිනාකමින් පරිත්‍යාගය කිරීම මිස රෝහලේ අයිතිය ඔහු සතු නොවේ කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා කියනවා. නමුත් මෙහෙම කියනකොට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සෞඛ්‍ය ලේකම් මේකට මොකද කියන්නේ? සෞඛ්‍ය ලේකම් කියන එක වැරදි කියලා. සෞඛ්‍ය ලේකම් කියනවා ඉතාම නිවැරදි විදිහට සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සභාවට ලිපියක් මගින් කියනවා. The assets of the Nevil Panandu Teaching Hospital including the building shall be transferred to the government under the sublease agreement. එහෙම කියලා එහෙමයි වෙන්නේ කියලා කියලා the ownership and the title to the said properties shall remain with the Sitem until the loans of the BOC are duly settled. මොකද්ද සෞඛ්‍ය ලේකම් කියන්නේ? මේ ණය ටික ගෙවලා ඉවර වෙනකන් මේක රජයට හම්බ වෙන්නේ නැහැ. මේක සයිටම් ආයතනයේ අයිති දේපලක් විදියට තමයි යන්නේ කියලා ඉතාම පැහැදිලිව කියනවා. එතකොට අපි විශේෂයෙන්ම ජනාධිපති විශේෂ කමිෂන් විමර්ශන කමිෂන් සභාවේ ඉල්ලුවේ මේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාත් ගහලා ප්‍රශ්න කරන්න. සෞඛ්‍ය ලේකම් එහෙම කියද්දී ආ කොහොමද එහෙම කිව්වේ කියලා. මං ඊගාවට එන්නම් මේකේ තියෙන අනිත් ප්‍රශ්නෙට. දැන් අපි මේක බොහොම සරල උදාහරණකින් ගත්තොත් එහෙම අපිට අපැහැදිලි තැන් ගණනාවක් මේක ඇතුලේ තියෙනවා. දැන් මේ කියපු විදිහට ගිවිසුමක් ගන්නවා. මේ ගිවිසුම ඇතුලේ තියෙන අභිලාෂය ප්‍රකාශ කිරීමේ ලියවිල්ල. කියන්නේ කැමැත්ත පළ කිරීමේ ලියවිල්ල. මොකද්ද මේ කැමැත්ත පළ කිරීමේ ලිපිල්ල තියෙන්නේ? අනාගතයේදී විධිමත් ත්‍රිපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කළා නෙවිල් ප්‍රනාද රෝහල් රජයට පවර දෙන්න අපි කැමැති කියලා. 아무ත් තමන් එකග වෙන කොන්දේසි යටතේ. පවරා ගැනීමට කැබිනට් අනුමැතිය තියෙන්නේ 2017/6/22. එතකොට පාර්ශ්ව තුනම එකග වෙන කොන්දේසි ඇතුළත් ගිවිසුමක් මගින් පමණක් පවර ගන්න ඕන කියලා මං කිව්වා. ඒ ගිවිසුමට කැබිනට් අනුමැතිය ගන්න ඕන කියලාත් කිව්වා. ඊට පස්සේ තමයි පැවරෙන්නේ කියලාත් කිව්වා. නමුත් ඒකක්වත් වෙලා නැහැ. දැන් අපි උදාහරණයක් ගත්තොත් නීත්‍යානුකූලව විවාහ කරලා දෙන්න දෙපාර්ශ්වය වැඩිහිටියෝ කැමති වෙනවා. දැන් යුවලක් ඉන්නවා යුවල නීත්‍යානුකූලව විවාහ කරලා දෙන්න දෙපාර්ශ්වය වැඩිහිටියෝ දෙගොල්ලෝ දෙපැත්තම කැමති වෙනවා. එතකොට දෙපාර්ශ්වෙම කොන්දේසි එකක වෙනවා. මෙන්න මේවා තමයි කොන්දේසි. ඒ අනුව ඉදිරියේදී අපි විවාහ ගිවිසුමකට එළඹෙමු කියලා. එහෙම ලිපියකටත් අත්සන් කරනවා. විවාහ ගිවිසුමකට අපි එළවෙන්න ඉදිරියේදී තීරණය කළා ඒක එහෙම වෙනවා කියලා ගිවිසුමකට එහෙම ලිපියකටත් අත්සන් කරනවා. නමුත් තාමත් ඒ කියන විවාහ ගිවිසුම නැහැ. ඒ වෙනුවට අපි දකින්න තියෙන දේ තමයි අර නෙවිල් ප්‍රනාන්දු මහත්තයා සැරෙන් සැරේට කොන්දේසි වෙනස් කරනවා වගේ අර විවාහ ගිවිසුමට අර මුලින් කිවිච්ච කොන්දේසි නෙමෙයි දැන් තියෙන්නේ. සැරෙන් සැරේට කොන්දේසි වෙනස් කරනවා. එකඟතාවයක් නැහැ. ගිවිසුමක් නැහැ. නමුත් දෙන්න හනිමුන් ගිහිල්ලා. දැන් අපිට ප්‍රශ්නයක් නැහැ. සෞඛ්‍ය ලේකම් ඇතුළු මේ නිලධාරීන් රාජසේනාරත් වගේ ඇමතිවරු නෙවිල් ප්‍රනාන්දු මහත්තයාත් එක්ක දේශපාලනික හනිමුන් ගියාට. නමුත් රජේ වෛන්දාරික සංගම විදිහට අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඒ හනිමුන් යනකොට දෑවැද්ද විදිහට පාවිච්චි කරන්නේ මේ රටේ අහිංසක ජනතාවගේ බදු මුදල්. මේ රටේ දුෂ්කර ප්‍රදේශවල රෝහල් සංවර්ධනය කරන්න තියෙන සල්ලි ටික තමයි මේ නිලධාරීන් සහ ඇමතිවරු මේ හනිමුන් එකට දෑවැද්ද විදිහට පාවිච්චි කරන්නේ. ඒකට ඉඩ දීලා බලාගෙන ඉන්න රජේ වෛන්දාරික සංගම විදිහට අපි ලෑස්ති නැහැ. ඒ හින්දා අපි බරපතල ලෙස අනතුරු අඟවනවා. අපි සෞඛ්‍ය ලේකම්වරියට මේ වෙනකොට දැනුම් දීලා තිනවා. දැන්වත් වහාම මේ නීත්‍යානුකූල නොවන මේක සදාචාරයට විරුද්ධයි සම්මතයට විරුද්ධයි රටේ පවතින නීතියට විරුද්ධයි. එහෙනම් මේ කටයුතු වහාම නවත්තන්න. නමුත් ඒකට එකඟතාවයක් නැහැ. තාම අපිට පේන්න තියෙන විදිහට ඇමතිවරයයි මේ නිලධාරී කණ්ඩායමයි මේක රකිමින් ඉන්නවා. එතකොට මේ වෙලා තියෙන දේවල් ටික අපි ගත්තාම මේ ලංකා බැංකුවෙන් ගත්ත ණය මුදල ගෙවන්නේ කියලා කවුරුවත් දන්නේ නැහැ. රෝහලේ වර්තමාන හිමිකාරිතේ කාසද්ද කියලා කවුරුවත් දන්නේ නැහැ. විධිමත් ගිවිසුමක් සඳහා අවම වශයෙන් කෙටුම් පතක් ගහලා තියනවාද? කෙටුම් පත මොකද්ද කියලා ඒක ඉදිරිපත් වෙලා නැහැ. පෞද්ගලික රෝහලක් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහෙම සල්ලි යොමු කරන්නේ කොහොමද කියලා මොන නීති රෙගුලාසිය යටතේද කියලා කවුරුවත් පැහැදිලි කරන්නේ නැහැ. අපිට අමතක වෙලා තියෙන දේ තමයි 2017 අවුරුද්දේ මේ රෝහල් රජයට පවරා ගන්නවා කියලා සංදර්ශනයක් රාජසේනාරත් පවත්වනකොට රටට වෙච්ච පොරොන්දුවක් තිබුණා. රාජසේනාරත් එතන කිව්වා රෝහල කිසිදු මුදලක් නොගෙවා
රජයට පරිත්‍යාග කිරීමට නිවිල් පරන් මහත්තයා තීරණය කළා. ඒක ඉදන් තමයි අර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක එවකට හිටපු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා කියන්නේ මෙම රෝහල වෛද්‍ය නිවිල් ප්‍රාන්ත ශික්ෂණ රෝහල් නම් පවත්වා ගන්නේ වෛද්‍ය නිවිල් ප්‍රාන්ත මහතා විසින් රජයට කරලා ද රුපියල් බිලියන 3.5ක වටිනාකම යුතු පරිත්‍යාගය ගෙවි සම්පූර්ණ නොමිලේ දෙන්න කියලා කිව්වා. රටට පොරොන්දු වුණා. ඒක පළවෙනි එක. දෙවෙනි එක නීතිපති කැටුම්පත් කරපු ගිවිසුමක් ඉක්මන්ටම ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවට යවලා සම්මත කරගන්නවා කියලා රාජසේනත් කිව්වා. මේ තියෙන ජනමාධ්‍ය වාර්තාව නිවිල් ප්‍රනාන්දු රෝහල් රජයට බාර දීමේ පනත පාර්ලිමේන්තුවට. මේ කියන්නේ 2017 8යි 21. දැන් අවුරුදු 2යි. පනත පාර්ලිමේන්තුවට කියලා කිව්වා තාම රාජසේනත් මහත්තයා ගෙදරද දන්නේ නැති. නීතිපති දෙපාර්තමේන්තුවේ නම් මෙහෙම කැටුම්පතක් හදලා නැහැ අපි දන්න තරමේ. එතකොට මේ බරපතල කාරණා එහෙම තියේදී තමයි අවුරුදු දෙකක් ගත වුණාට පස්සේ දැන් සෞඛ්‍ය ලේකම් ඇවිල්ලා ඇවිල්ලා තව කතාවක් කියන්නේ. සෞඛ්‍ය ලේකම් දැන් කියනවා මෙන්න මෙහෙම එකක්. ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරනවා මිනිස්ට්‍රි ටු බයි නෙවිල් ෆර්නාන්ඩෝ හොස්පිටල් ෆෝ රුපීස් 3.5 බිලියන්. බිලියන 3.5ක් තව වියදම් කළා රෝහල මිලදී ගන්න යනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. කාගේ සල්ලිද මේ? සෞඛ්‍ය ලේකම්ගේ සල්ලිද? රාජසේනරත්නගේ සල්ලිද? මේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් ගන්න සල්ලි. දැනටමත් පවර ගන්න නැතුව මේ රටේ අහිංසක බදු ගෙවන ජනතාවගේ සල්ලි බිලියන ගාණක් මේ පෞද්ගලික ආයතනයේ මුදලාලි කෙනෙකුට පොම්ප කරලා තියෙන රාජසේනරත් ඇමතිවරයා සෞඛ්‍ය ලේකම් ඇතුළු මේ නිලධාරීන් ටික දැන් ඒ ගෙවපු වන්දියට අමතරව තව බිලියන 3.5ක් නිවිල් ප්‍රනාන්දු මහත්තයාට දෙන්න යනවා මුදලාලිට මේ රෝහල මිල දී ගන්න. දැන් මේකද කලින් කිව්වේ සම්පූර්ණයෙන් නොමිලේ කියලා නේද කිව්වේ? දැන් කාටද මේ සල්ලි ගෙවන්නේ යන්නේ? සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ අර 2017 ප්‍රවෘත්ති නිවේදනය හරිම වැදගත්. මොකද එතෙන්දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා කියනවා මෙහෙම දෙයක්. 2017 අගෝස්තු මාසයේ සඳහා මුදල් අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 55ක් ලබා දුන්න අතර එම මුදල ලංකා බැංකුවේ මාලවේ ශාඛාවේ රෝහල සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ අලුතෙන් ආරම්භ කරන ලද අංක 811 96 734. මේ අංකයේ දරන ගිණුමට වැර වෙනවා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සල්ලි. ඒ කියන්නේ මේකට වෙනම account එකක් ඇරලා තිනවා. දැන් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලන්නේ මේ account එක ඇතුළේ සල්ලි වුව මාරු වෙච්ච විදිය පහුගිය අවුරුදු දෙක ඇතුළත හොයලා බලන්න. මේ සල්ලි මේ account එකෙන් කොහෙටද මාරු වුනේ? මේ account එකේ සල්ලි මොනවටද පාවිච්චි කළේ? ණය ගෙවන්නද පාවිච්චි කළේ? රෝහලේ බේත් දෙන්නද පාවිච්චි කළේ? නඩත්තුටද පාවිච්චි කළේ? කොහෙන්ද මේ සල්ලි ආවිලා තියෙන්නේ? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අපි ඉල්ලුවේ විශේෂ විමර්ශනයක් කරන්න. මේක ඉතා බරපතල තත්ත්වයක්. මේ රටේ ජනතාවගේ මුදල් තමයි මේ විදිහට පාවිච්චි කරලා තියෙන්නේ. අපි දන්නේ මේ සල්ලි දැන් අලුතෙන් සෞඛ්‍ය ලේකම් කියනවා සතයක්වත් ගෙවුවේ නැහැ කියලා නෙවිල් ප්‍රනාන්ද මහත්තයාට. නමුත් සාක්කියේදී එහෙම දෙයක් කිව්වා. නමුත් දැන් රාජසේනාත් ඇමතිවරයාගේ බලපෑම් මත තමන්ගේ සාක්කිය වෙනස් කරන්නද සෞඛ්‍ය ලේකම් වරි හදන්නේ කියන ප්‍රශ්නේ අපිට පැන නගිනවා. ඒ හින්දා මේ බරපතල තත්ත්වය නවතාලීම සඳහා ජනාධිපතිතුමා ඇතුළු බලධාරීන්ගේ අවධානය වහාම ලක්විය යුතුයි කියලා අපි කිව්වා. ඒ වගේම ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව ඇතුළු අනෙකුත් වගකීම් යුතු ආයතන මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කළ යුතුයි කියලා අපි කිව්වා. තොර අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේක පෞද්ගලික දේපලක් කියලා හැමෝම පිළිගන්නවා. පෞද්ගලික දේපලක් මිලදී ගැනීම වෙනුවෙන් මේ තරම් උත්සාහයක් දරමින් පෙනී හිටින්නේ ඇයි රාජසේනාත් ඇමතිවරයා? මේ තරම් උත්සාහයක් දරමින් පෙනී හිටින්නේ ඇයි සෞඛ්‍ය ලේකම්වරිය ඇතුළු නිලධාරීන්? මේ පිටිපස්සේ තියෙන යටි අරමුණු මොනවාද? හැංගිච්ච න්‍යාය පත්‍රයන් මොනවාද? ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව, ඒ වගේම අනෙකුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතුළු මේ කණ්ඩායම් කරන විධිමත් පරීක්ෂණයකින් විතරයි ඒ යටි අරමුණු මොනවාද, ඒ සැඟවුණු න්‍යාය පත්‍රයන් මොනවාද කියලා රටට හෙළිදරව් කරන්න පුළුවන් වෙන්නේ. රජයේ වෛද්‍යාලින් සංගමයේ විදිහට අපි මේ සියලුම පරීක්ෂණ ක්‍රියාවලිය සඳහා උපරිම සහයෝගය දෙනවා. ඒ වගේම මේ ක්‍රියාවලිය කෙලවරක් කරා ගෙනියන්න වැරදිකරුවන් සියලු දෙනා නීති ඉදිරියට ගේන්න. ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍යාලින් සංගමයේ විදිහට අපිට දෙන්න පුළුවන් උපරිම මැදිහත්වීමේ දායකත්වය අපි දෙන්න ලෑස්ති. මේ සම්බන්ධයෙන් රටේ ජනතාව මීට වඩා දැනුවත් විය යුතුයි කියලා අපි හිතනවා. ජනමාධ්‍ය ආයතනවල විශේෂ වගකීම තමයි මේ රටේ ජනතාවගේ මුදල් මේ විදියට විනාශ කරන්න මේ රටේ පාලකයන්ට ඉඩ දීලා නිලධාරීන්ට ඉඩ දීලා බලා ඉන්නවද කියන තීරණය ජනතාව වැඩි ආයතක් යන්න නැතුව ගත යුතුයි කියලා අපි විශ්වාස කරනවා. බොහොම ස්තුතියි. මීට අමතරව චූටි කාරණයක් මතක් කරන්න ඕනේ. ඒ තමයි මේ වෙනකොට රෝහල් වල තියෙන බෙහෙත් ඉංගේ. මම හිතන්නේ තමුන්වාසල ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ජනමාධ්‍යවේදීන් ඉදිරි යොමු කළ යුතුයි. අද වෙනකොටත් ජාතික රෝහලේ එක්ස්රේ නැහැ. ජාතික රෝහලේ තියෙන එක්ස්රේ ඩිජිටල් එක්ස්රේ මැෂින්ස් ටික විතරයි වැඩ කරන්නේ. එතකොට බහුතරයක් එක්ස්රේ ඩිජිටල් එක්ස්රේ නෙමේ ජාතික රෝහලේ aran තියෙන්නේ. අනිත් සම්ප්‍රදායික ක්‍රම යටතේ එක්ස්රේ. එතකොට ඒ සියලුම යන්ත්‍ර අද අක්‍රිය වෙලා තියෙනවා. අනිත් රෝහල් වලත් ඒ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය එක්ස්රේ සඳහා මේ වෙනකොට අඩුම ගානේ ඖෂධ ප්‍රදාන ගබඩාවවත් නැහැ. එතකොට ඊට අමතරව අද උදේ අපිට දැනුම් දුන්න කළුබෝවිල් රෝහලෙන් අත්‍යවශ්‍ය ජීවිත ආරක්ෂක
අවෂධත් කළුබෝවිල රෝහලෙන් නෑ. එතට සෞඛ්‍යමති කියන මේ රටේ ජනතාවට නොමිලේස්ටෙන් දුන්න නොමිලේ කාච දුන්න කියන පම්පෝරිය කෙලවර මෙතනද. හෘදයාබාධයක් වැළඳිලා කළුබෝවෙල රෝහලට අද ඇතුළු වෙන රෝගියාට දෙන්න අවශ්‍ය කරන එනොක්සපාරින් වගේ අත්‍යවශ්‍ය ජීවිත ආරක්ෂක ඖෂධ එකක්වත් නැහැ කළුබෝවෙල රෝහලේ. 40ක් හිඟයි කළුබෝවෙල රෝහලේ මයික රෝහලක් විතරක් මේ කියන්නේ. එතන මේක රට පුරාම තියෙනවා. වවුනියාව රෝහල ගත්තත්, උතුරු නැගෙනහිර රෝහල වල ගත්තත්, එතන මේ බරපතල තත්ත්වය සම්බන්ධයෙන් අද කතාවක්වත් නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති නිවේදන පළ කරනවා, ප්‍රවෘත්ති සාකච්ඡා තියෙනවා, ඇමතිවරයාව හොදන්න, ඇමතිවරයාව සුද්ධ කරන්න. නමුත් වෙලා තියෙන හානිය බාල බෙහෙත් ගැල වෙච්ච හානියට වඩා අද වෙලා තියෙන්නේ අඩුම ගානේ බාල බෙහෙත්වත් නැහැ රෝගීන්ට දෙන්න. ඒ නිසා මේක ඉතා බරපතල තත්ත්වයක්. මේ සම්බන්ධ අපි ඉතා වගකීමෙන් කියනවා, මේ සම්බන්ධ ඇමතිවරයා වහාම රටට කරුණු පැහැදිලි කළ යුතුයි. අපි දැක්කා පහුගිය කාලේ අපි මේ සම්බන්ධයෙන් මතු කරනකොට මේ අවුරුද්දෙ මුල ඇමතිවරයා දිගටම මන්ත්‍රයක් වගේ කිව්වා, දවස් 52 ආණ්ඩුව, දවස් 52 ආණ්ඩුව, දවස් 52 ආණ්ඩුව. ඒ හින්දා තමයි බේත් නැත්තේ, ඒ හින්දා තමයි බේත් නැත්තේ කියලා. දැන් දවස් 52 ආණ්ඩුව ඉවර වෙලා මාස 6ක් ගිහිල්ලා තියෙනවා මහත්තයෝ, අදටත් බේත් නැහැ. කවුද වගේ කියන්නේ? මේ සදා වගකීම් යුතු අය, රට නිරාවරණය වේ යුතුයි. අපි මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට පැමිණිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය රැකලා දෙන්න මේ අමාත්‍යාංශයටවත් මේ ඇමතිවරයාටත් බැරි වෙලා තියෙනවා. ඒ නිසා අපි රජ වෛද්‍යාරින් සංගම ඉදිරියට මේ ප්‍රශ්නේ ඉදිරියට ගෙනියන්න ලෑස්ති. විශේෂයෙන්ම ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අපි 29 වෙනිදා අපේ මධ්‍යම කාරක සභාව තියෙනවා. එතෙන්දී විශේෂයෙන්ම මේ රටේ ජනතාවට වෙලා තියෙන මේ අසාධාරණ සම්බන්ධයෙන් බරපතල තීන්දුව තීරණ ප්‍රකාශ කරන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. බොහොම ස්තුතියි.